උසිරදනාටම ජස්ුපිටයි අදර සහෝද සහෝදරියන අදර දුවේ පුතේ යක්නයාව පිළිබඳව වන්දනාගමනක ගැමුරු මෙනෙහි කරේමක නියලෙන් අපි අද දවසෙත් කතෝලික සභාවේ ධර්මෝපදේශය පදනම් කරගෙන මෙආකාරෙන් උත්සාහ කරන්නේ මේ වන්දනා ගමනේ තවත් ඉදිරියට යන්. යක්නයාව ගැන කතෝලික අපගේ ජීවිතටම බද්ධ වුණු දෙයක්. ්‍ර්‍යාඥය කරනය අප ්‍යයක්නයාව ගැන ඉගන ගත්තා අයි. යයක්නාව ජීවිතය කර ගත්තාය. නමුත් තවදුරටත් ගැඹුරු අධ්‍යයනය එක ප්‍රායෝගක වශයෙන් තවදුරටත් ගැමුරු ජීවිත අධ්‍යැකීමකට ඇතුළවීමයි මේ වැඩසටහනේ අපගේ උත්සාහය. එස ඳව බොවාදරෙන් පිළිගන්නවා කතෝලික සභාවේ ධර්මෝප්‍රදේශයේ දෙදාස් හයිසිය දහවන භගන්තය අපි පසුගේ වැඩසටහනයනෙහි කළේ අදත් එහි අවසාන බාගෙන් අපි ආරම්භ කරනවා එහික සඳහන් වෙනවා විශ්වාසයෙන් කරන යාඥාවේ හා විශ්වාසය බලය ඉතාමත්ම ප්‍රබලය. ඇදහිල්ලෙන් කරන යයක්ඥ්‍යාව ගෙන අපි කතා කලා පසුගේ වැඩසතානේ. මේ ඇදහිල්ලෙන් කරන යාඥඥාවේ බලය ප of the ප්‍රයා යාාඥාවේ බලය ඉතාමත්ම ප්‍රබලයි කිය සඳහන්න ඇබැ මේ යාඥ්‍යාවේ බලය ඔබටට අත්දක් ඉන්න පුළුවන් වෙන්නේ මේ ගැඹුරු ඇද හිල්ල තුළයි. මේ ඇදැෙල්ලෙන් කරන යඥාව දේව පුත්‍රභාවය තුළ ඉඳල කරන යාඥාව යනාවට පෙර ඉල්ලීමට පර ස්තුූති කිරීමේ නාරම්භ කරන යඥඥාව හරිම බලවන්තයි. එක ඔබ අදදැ කලා ඇති. විශේෂම වැඩි හිටියන් හැටියට සමහර විට තරුණ මැදිවසයා හැටිය බහිතල බලන්න්න. යඥාවේ බලය අධදකපු කෙනෙක් ද මල්. අපි එකක බලයන් අත්දක් කිනවානි. ජීවිත එක පාරක් කරි කරටක වැදිච්ච කෙනෙක් දන්නවා විද්‍යුත් බල ති වෙන බලය ගේම අපි දන්නවා දේශපාලන බලය ධන බලයඒවගේම කුල බලයඒවගේ දැනුමේ බලය අපි ගොඩක් බලයන්නත් දැකලති වෙනවා. න්‍යෂ්ටික බලය වෙන්නට පුළුවන් හැම දෙයක් අපි බලය කියන එක පවකනක වැරත්දක් නැෑ බලය හරි හොඳයි. බලය වැදදි ලෙස භාවිතකරොත්තමයි බලයේ ප්‍රශ්නයක් ඇතිවේ. දොන මේ බලයකනෙක අද්දක් දදිී හමාංශයකම බලය නැත්තම් පව කියනෙ අපි අදකි ද්දී. හලබලන්න ොනේ ය ඥාවේ බලයමං ඇදදකිපු කෙනෙක්ද. කතෝලිකෙ එකෙට අවුරදු පනා කැතක් ජීවත්ව එච් කෙනෙක් වන්න පුළුවන් තියක් කතලයක් වෙන්න පුළුවන්, පහලවක් විස්සක් වෙන්න පුළුවන් පුචිදරුවෙක් වන්න පුුවන්. සාාතර දේපුතේ තරුණ දේ පුතේ. වැඩි හිටියෙන? ඔබ හල බලන්න මම කතෝලිකේ කිටනුවෙක් හැටියට යාඥාවේ බලය අත්දැකති බේද. ලෝකේ තිබෙන සියලුම බලයන් අත්දකින. අත් දැක තිබෙන මම ්‍යඥාවේ බලයත් දැකලති නොදේ යක්ඥාවේ බලය ගැන මටත් මගේ දරුවට දරුවෙකු තවත් දරුවෙකුට යාළුවෙකුට එම නැත්තම් මිස මේ ගමේ තවත් කෙනෙක් එක මට බෙදාගණඩ පුළුවන්ද ්‍යඥාවේ බලයඒ යඥාවේ බලය ගැන තාමත්ම ලස්සන චිත්‍රපට ඇත්ව වෙනවා ඉංග්‍රිසි භාෂාවෙන්ෝ roomම් එෙම නැත්තං යුධ කාමරය කළලා සිංහලට පරිවර්තනය කරගත්වොත්. වෝරුම් කියන චිත්‍රපටය ඔබට පුළුවන්න්නම් බලන්න ඉතාමත්ම ලස්සනයි. එය සිංහල භාෂාවට පරිවර්තනය කළතිබෙන කොල්ල බාගරදුගුරු පදවී පවුල් සේවා දූත මෙහෙවර තුළි. එවනත් ඉග්‍රසි භාෂාවෙන් හරි සරල ඉංග්‍රසි භාෂාවෙන් තිබෙන පවුල් ජීවිතය තුළ ඇතිවන ගැටළුවක් තුළ මේ එක්තරා ජේෂ්ඨ කාන්තාවක්. ඒ පවුල කැඩෙන්න්න විදෙන්ඩ යද්ද පුංචි දියණයක් එක් ඉන්න පවුලක්. පුංචිපුංචි සැකසංගහ සහිතව ආර්ථික ප්‍රශ්න තුළ කඩාාවටෙන්ට ඇද්දි ිනිිකා ඉනිකා සන්ඩු කරද්දි වෙෙන්වෙන්න යද්දී පවුල් ජීවිතයට තවාය සම්බන්ධ වඩ යද්දී රැකියාව කඩාගෙන වැටෙද්දී. මේ හැම දෙයක් තුළම පවුල දෙදරා යන්න යනකොට. මේ අහඹු ලෙස හමුවෙන වයවෘර්්ධ කාන්තාවක්. කොහොමද මේ යාඥඥයාවේ බලය පවරොෆ්ද ප්‍රයා. මේ පවුලට එන්නත් කරලා මේ පවුලට බද්ධ කරලා විශ මේ පවුලේ අම්මා තුළින් මේ පවුලම වෙනස් කරලා නැවත එක මුතු කරලා ස්වාමින්න් වන්සේ තුළ ජැග්‍රහණය ලබන්නේ කොහොමද කියන එක. ස්වාමින් වහන්සේගේ මේ යාඥාවේ බලය අධ්‍යකපු කෙනෙක් විතරයි තව කෙනෙකුටේ බලය කියල දෙන්න පුරු. මේ චිත්‍රපටයන මේ වයවුරද්ධ කාන්තාව, යාඥාවේ බලය අදදකිනගෙනෙ. ඇය යාඥ්‍යා කරන පුංචි කාමරේ තමයි ඇය හඳුන්වන්නේ වෝ room. යුද්ධරන කාමරේ කාතෙක්ද යුද්ධ කරන්නේ කාත් එෙක්ද සටන් කරන්නේ සාතන්නෙක් බිරිඳ ස්වාමිපුරුෂය එක්තර අවස්ථාවක සඩු කර මේ බිරිඳ කලකිරලා ඇවිල්ල මේ වයවුරද්ධ කාන්තාවලග අද්දිි වැලපෙද්දි කියනවා යුෂු් ෆයින්ඩ් හස් රල් එනමි ඔබ දැනගන්නට නො ඔබේ සැබෑ සතුරා කවුද කියන්න සැබෑ සතුර මේ ඔබේගේ ස්වාම පුරුෂය නෙමෙයි ස්වාමිපුරුයගේ රස්සව නැතිකරපු කෙන නෙමේ ගේ ස්වාමි පුරෂයකගේ ජීවිතයට එකතුෙන්න්ඩියන්න පිටිින්න් අර ගෑනු කෙනා නෙමෙ. find out Whoර නෙමි සැබෑ සතුර හොයාගන්න ඒ සැබෑ සතුර හොයාග සැබෑ සතුරත්ක සටන් කරන්න ස්වාම පුරුෂයක සටන් කරන්න යන් දෙපා සටන් කරන්න සැබෑ සතුරේැ සබෑ සතුරත් එක සටන් කරන්න නම් proper weapons ඇය කියනවා. ඔබට තියෙන්න්න ඕනි සුදුස්සු ආයුද සැබෑ සතුර සාතන් එන මේ සාතන් එක්ක කරන්න පුළුවන් සටනේ මේ සාතන්ට විරුද්ධ සටනය එකම එකම ප්‍රබල ආයුදය තමයි ්‍යඥාව එසනම ඇ හඳුන්ව නෑගේ ්‍යඥය කරන වෙනවා කාමරය වෝ රම් යුධ කාමරය මේ යුදධ කාමරය ඉඳලා ඇය යුද්ධ කරනවා සැබෑ සතුරත් එෙක් සමහිට අපි බෝ වෙලාවට සටන් කරන්නේ සැබෑ සතුරත් එක් නෙම කිවාගේ ස්වාමිපුුෂයයි ිරිඳ අතර සටන් තියනවා. දරෝ දෙ මොපියවතර සටන් එකම සංගේ එකට ඉන්න තමන්ගේ ළඟඉන්න කාර්යාලය වැඩ කරන ්‍යාපාරය හමුවෙන ගමේ අල්ලප්පු ගෙදර මේ ගෙදර මිස මේ සමති සමාගම් අපි දකින්නේ මේ ලෝකයේ ඉන්නයි විධය මගේ සතුරෝ හැටියට. එස සටන් කරන්නේ මේ ලෝක මට්ටමේ. මේ වා පුරෂයාගේ රදත්ව වෙනනම් බිරිඳ ජීවිත අඩුකාඩුවත්ති වෙනවා මාත එක්ක ජීවත් වෙන කෙනා තුළල යම්කිසි ගැටලුවත්ව වුණම් මම ඔබ හඳුලගන්නටඕනි ඇයිම ස්වාමි පුරුෂයයා මෙම හැසිරෙන්. ඇයි මගේ බිරිඳ මෙහෙම හැසිරෙන්න්නේ. ඇයිම මාර්ත එක්ක මගේ ලමානිවාස වන්න පුළුවන් වැඩිහිටි නිවාසේ වන්නඩ පුළුවන් මගේ ව්‍යාපාරක ලෝකයේ වෙන්න්න පුුවන් මාතෙක ැකයාකර තැන මගේ පාසලේ වෙන්න පුළුවන්. අසල් වැසි ගෙදර වෙන්න පුළුවන් මීස මේ සමති සමාගම් තුළ වෙන්න පුළුවන්. මේ කියන පුද්ගලයා මෙහම හැසිරෙන්නේ ඇයි. අපිට තරහ යන එක කියලා. බේබදුගම කියලා. එහමනැත්තම් වැරදි සම්බන්ධයක් සල්ලාලාකම කියලා කියමු. දරුවන්ගේ අකීකරුකම කියමු දඩබ්බර කම කියලා තවත් කෙනෙ හොරකම. ඇයි මේ දේවෙන්නේ. මේ පුද්ගලයා මේ විදිට හොරෙක් කරන්න ද මේ විදියටට සල්ලාලයෙක් කරද මේ දියට අකීකරුුවන්න කවුද මේ පිටි පස්සන්නේ. එකයි කාතාව කියෙන ුෂු් ෆයින් ව්ද රියල් එනෙමි ඔබ හොයා ගන්න සැබෑ සතුර. ස්වාමි පුරුෂයාව ඒ විදියට පත්කරන්නේ සාතන් බිරිඳව ඒ විදියට පත්කරල තියෙන්නේ සාතන් දරුව මේ විදියට පත්කරනතිවෙෙන සාතන් මේ මාත එක්ක ජීවත් වෙන කටේ මේ විදිට වැරදිලෙස හැරෙන්න්න තීරණගන්නේ චෝදනා කරන්නේ අවිශ්වාස කරන්නේ සාතන්ගේ ක්‍රියාකාරිත්වෙන්. එහෙනම් සැබෑ සතුරා සොයාගෙන ඒ සැබෑ සතුරත් එක්ක සටන් කරන්න. සතුරෙක්ක සටන් කරන්න යන වනන් ඉසල සතුරා අඳුනාගන්න ටෝනි. ඉටවස සතුරත් එක්ක සටන් කරන්න සසු ආයුදේ තෝර ගණඩු.ස්වන්ක්‍රී ගිනියාවයක් කරගෙන කෙක්ළඟට පිහියක් කරංගිල වැඩක්වෙන්නේ නෑ සටත් කරන්න ගොදු දුරතියාම ඒස්වංක්‍රීය ගිනියාවය පාවිච්ි කරනු. මහලුකු අයුධය තයක්‍ර කළකට ගතපෝලයක් කරංගි වැඩකුත් හැ. එනඒ සටනට ගැලපෙන සතුරට ගැලපෙන ආයුදේ තෝර ගඩු. ඉනිස තමයි කියන්නේ ආ ඇය ප්‍රකාශ කරනවා. ඔබ හරි සතුර හයාගන්න සතුරට ගැලපෙන නියමිත ආයු දර්ගණ සටන් කරන්න නැත්තන් සට පරදින්න පුලෝ. නියමිත ආයුදේ හැටියට ඇයි දිරිපත් කරන්නේ චිත්‍රපටේ පුරාවට හරිම ලස්සනට පෞ්ජීවිත තුළ ඇතිවන ගැටලු තුළ කොමද මේ ්‍යඥ්‍යාවේ බලය අත් දකින්නේ. කියන දේ? ඉදිරිපත් කරනවා ඒ ඉදිරිපත් කිරීම තුල අපි දකින්නේ ඇය ඒ කියන මේ වයවුරුද කාන්තාව යාඥඥ්‍යාවේ බලය අදදැක පුගෙනක්. සපය ආච්චි ලගින් සියලගින් අප යහල බලන්න ටෝනි. ඔබට ඒ අදදැකීම තිබෙනවාද ඔබේ දරුවන්ට කියලදෙන් ජීවිතයේ ප්‍රශ්නයකින් පෙරෙන් අසල්වැසි පවුලකට කියලදෙන් මුණපුර මුණුපිරෙකුට කියලදෙන්ට යායක්ඥ්‍යාවේ බලය ද පවරෝද ප්‍රයා ඔබ අධ්‍යකති බේද. අම්මල තාත්තලහිට බ දරුවන්ට ඔ බොහෝදේ දෙනවා අධ්‍යාපනය වඩ පුුවන් ආහර පාන වඩ පුළුවන් රැකියාවක් වඩ පුළුවන් බූදලේ වඩ පුළුවන් ගේයක් දොරක් ඉඩකඩ ඔබට ියල දෙන්න පුළුවන් හැබයි බ යායක්ඥාවේ බලයගෙනෙක ඔබේ දරුවන්ට ලබාදීල තියෙනවද දරුවන්න එක බෙදා ගන්නවාද දරුව දකිනවද මගේ අම්මා මගේ තාත්තා ්‍යඥඥාව තුළ සකන් කරන කෙනෙ යඥඥාවේ ජීවිතය තුළ ජීවිතයේ ජයගන්න කෙනෙ අක දරුවට ගොඩක් බලපා ජක පැවිදි බොහෝ අයගෙන් ඔ බහල බැලුව මගේම පවුලෙන් ම මැහ හිතර බැලුවන්. අපේ ජීවිතයේ මේ පූජක ජීවිතයට පැවිදි ජීවිතයට පලවෙනි තෝ තැන්නවෙන අප අම්මයි තාත්තයි. විශෂෙන්ම අපේ ගතරගත් තාත්තා පුංචි කාලේම මිය ෑමතුළ අප අම්ම තුළ තමයි අපි දකින්නේ මේ ්‍යඥාවේ බලය අපේ පවනට ලොකු බලයන් තිබුණේ නෑ රැකියාවේ බලයන් එහම ැත්තං මුදල් බලය හෙම නැත්තං නෑවයන්ගේ තිබෙන බලයන් දේශපාලන බලේ යාඥාවේ බලය අප අදක්. හැම පුංචි දෙයක් තුළම ස්වාමින් වහන්ස ඉදිරිට ගිහිල් අපේගේ ගෙදරති වෙන ප්‍රතිමා විදිරියට ගිහිල් පහන පත්තු කරල කරන යාඥාවේ බලය. සම පවරෝද ප්‍රයාාකීනක අත්දකින්නට. මේ අධෙක්කොත් තමයි අපට ඊළඟ පරම්පරාවට අපේ දරුවන්ට අපේ අසල්වාසින්ට අපිත් එක වැඩකරන ඉගෙන ගන්න ව්‍යාපාර කරන කතෝලික සහ කතෝලික නෝනායට අපිට මේක හඳුන්වා දෙන්න පුළුවන්. සබොම මහලා බලන්නට. ලෝකේ තිබෙන හැම බලයක් මත්්දකින ඔබ මම යාාඥ්‍යාවේ බලය කොච්චරදුට අත්දැක දවා. කතෝලික සභාවේ ධර්මෝපදේශය ඔබට මට කැඳවනවා මේ යාක්ඥ්‍යාවේ බලය අදහගන්න. මේ යාඥාවේ බලය අත්දැකීමක් කරගන්න. එක්ස්පීරියන්ස් ද පවය යාාඥඥ්‍යාවේ බලය අත්දකින්න කිය. මේ යාඥ්‍යාවේ බලය පූජකතුමෙ හැටියට ම අදකි න්නැත්න. දි සොුරෙකෝ සොුරියක් හැටියට හ අදකින් නැත්තං. අපේ දේශන අපේ යාගයන් සමාහරවිට බල රහිත වෙනවා. අපි කතාරදී මිනිස්සුන්ට දැනෙන් නැතිවෙන. එනිසා පූජකවේවා පැවදිවේවා. විවාහක වේවා විවාහක වේවා. පුංචිදරුවෙක් වේවා තොරුණදුවෙක් පුතෙක් වේවා වැඩහිටි හෝ මැදිවිය කෙනෙක් වේවා කතෝලික කෙනෙක් නම් කිතුුණු එක්නන් අන්න වාරයෙන්ම යාකඥාවේ බලය අත්දැකිය යුතු මයි. ඒ අත්දැකීම අනිත්‍ය ඇත් එක්ක බෙදා ගැනීම ඔබේ මගේ පරම්ම යුතුකමයි. එදේ කරන්නටම අවස්සැයි මේක තමයි අපි ගැන ධර්මදානය ඉවන්ජලයිසේෂන් මේ යාඥ්‍යාවේ අත්දැකීම මේ දෙවියන් වහන්සෙ එක්ක ගනු දෙනු කිරීම අත්්දැකීම අන්න ඇත්ත එක ෙදා ගැනීම ඔබේ මගේ ධර්මදූතික මෙහෙවරයි. එක තම අපේ මිෂන් ධූතකාරය වෙන්. සාදර අම්්‍යතාය දුව පුතේ. ්‍යාඥඥය කරන අයාපී. යනය ජීවිතය තුළ උදේහවා ජීවත් වෙන අය. පොත් පෙරලගෙන නවාන පොත් පෙරලගෙන යාඥ්‍ය කරණය ඒ හැම දෙයක්ම වටිනෝ. හැබැයි යාක්ඥයාවේ බලය පවරෝ් ප්‍රයා කියනකත් දකින කෙනෙක් ද මව. එත් දෙකී මනිත ඇත්තික බෙදාගන්න කෙනෙක්ද. මේද අපි ගැඹුරින් වෙනෙහි කරන්න අවශ්‍යය. අදහන්නාට සියල්ල කළ හැකි ජේසු වහන්සේ වදාල සේක අදහන්නාට සියල්ල කළ හැකි කාටද සියල්ල කරන්න පුළුවන් බලවන්තයටද එමනැත්තං රජතුමාටද එමනැත්තන් ජනාධිපති අගමැතිටද එහෙම නැත්තං ව්‍යාපාරයේ ප්‍රධානයාටද මීසම් සේවක පියතුමාට ද රදගුරතුමාටද කාටත කරන්න පුළුවන්. සියල්ල කරන්න පුළුවන් අදහනාට ඒ ඒ කෙන පුංචි දරුවෙක් වවෙන්න පුුවන් ඇබැයි ඇදැහිල්ල තියෙනවාන. විශ්වාසය ඒහාටගේ ගැඹුරු ඇදැහිල්ල තිබෙනවාන පුංචි දරුවෙක් වේවා වැඩිහිටියෙක් වේවා සියල්ල කරන්න පුළුවන්. පිදකිනවා. ධවිත් කියන පුංචි කොළු ගැටය පුරාණගි උසමේ. ගොලියත් කියන මහා යෝධයා ස්රහ අපිට යනවා පොඩි කැටපෝලයක් කරගෙන. යන්නේ ලොකු ඇදහිල්ල තුළ දෙවියන් වහන්සේ තුළ මට සියල්ල කරන්න පුළුවන් දෙවියන් වහන්සේ තුළ මේ මහා යෝධාව මට බිමට දාන්න පුළුවන් මගේ ජාතිය ඉශ්‍රය ජාතිය දෙවන් වහන්සේ තෝරාගත් ජාතිය බේරාගන්නට මේ මහා යෝධයගෙන් මේ පරම්පරාවෙන් මේ ස්වාමින් වහන්සේගේ ජාතිය බේරගන්නට මට පුළුවන් කියලා මේ පොඩිොල්ල හිතන්නේ කොහොම ගේ ඇගේ තින ක්ති දිහා බල හෝ යාගේ උස මහත හෝ යාගේ සටන් කලාව දිහා බල නෙමේ ඔහු සටන් කරපු කෙනෙක් නෙේ හු ගොපල්ලෙ සතුන් බලාගත්ත කෙනෙ. යුද අ්‍යහසර පුංචිකොළ ැට එක් නෙමේ පුංචිකාලය ඉද. නමුත් ඔහුට තිබුණේ ඇදැහිල්ල නිසා පුරාණ වසම ඉදල නගසුම දක්වාම කිස්සුන් වහන්සේගේ කාේ සිට අද දක්වාම චුද්ධවන්තයන්ගේ ජීවිත තුළ අපි අදක්කින්නේ මොකක්ද මගේ? බලයවෙෙන් යාඥාවේ බලය. එනිසා සියල්ල කරන්න පුළුවන් වෙන්න අදහන්නාට. දෙවියන් වහන්සේ කෙරේ අදහන්නට යාත්ඥ්‍යාවේ බලය අදහන්නට අත්දකින්නාට සියල්ල කරන්න පුළුවන්. ඒක මුරු ශ්වාසෙන්තම අප ඉදිරිටය. නිසා දේශපාල බලය ඉදිරිිය හෝ ධනබලය ඉදිරිිය හෝ රාජකය බලය ඉදිරිිය හෝ වෙනක් කිසිම බලයක් ඉදිරි අප දනගන්න ඕනි නෑ දන ගහන්න ත්න දනගහන්න ඇතු ඉදිරිට යන්න ස්වාමීන් වහන්සේ තුළ මගේ ජීවිතය ඉදිරියට යනහිද.හරිංග්‍රිසි භාෂාවෙක් කියීමමනක් තිබෙනවා. If before God ඔබ දෙවියන් ඉදිරියේ දනගහන කෙනෙක් නම් මනුෂ්‍ය ඉදිරී ඔබ කෙලින් ගිටගරන. ඔ බයවෙන්නේ. දේශපාලන බලය වඩ පුුවන් දන බලය වඩ පුළුවන්, පවුල් බලය වන්න පුුවන් වෙනත් බලයක් වෙන්න පුුවන් අයුධ බලය වන්න පුළුවන්, පාතාල ලෝකයේ වෙන්න පුුවන් ධනගහන්නේ නෑ. කෙලින් හිටගෙනඉන්නෝ හරිදේ වෙනුවෙන් සුද්දෝ සභාව හැටියට වෙන්න පුුවන්, පූජක පැවිදි උතුමන්ල වෙන්න පුුවන්. එහම නැත්තනන් ආගමික නායෙක් හැටියටවෙන්න පුුවන් ෙදර තාත්ම හැටියට න්න පුුවන්, ව්‍යාපාරයක් හැටියට වන්න පුුවන්. එහෙම ැත්තං රැකියාවවෙෙන ීලෙනෙනෙක් මිසං වාසී හටිට වෙන්න පුුව. කෙලින් හිටගනන්න පුළුවන් මේ ලෝකයේ බලවතුන් ඉදිරියේ හැබැයි එහෙම හිටගෙනන්න පුොළුව ඔබ මම දෙවිඳුන් ඉදිරයේ දනගැහවුවොත් විතරයි. දෙවිඳුන් ඉදිරයේ දනගාන මොනුස්්‍යයා මිනිසුන් ඉදිරයේ කලින් හිටගනීම. කතන්දර අනිත් පැත්තමවා. දෙවිඳුන් ඉදිරයේ දනගහන් නැති. යාඥඥ්‍යාවේ බලයත් දකින්න තිකෙන. ලෝකයේ තිබෙන අනිත් බලයන් ඉදිරයේ දනගහනවා. දේශපාලන බලය ඉදිරී. එම නැත්න් දන බලය ැකයා බලය ව්‍යාපාරික බලය පාතාර ලෝකගේ බලය යුද්ධ බලය ඉදිරියේ දනගහනවා මොකද දෙවිදුන් ඉදිරයේ දන ගහන්න නෑ. දෙවිඳුන් ඉදියේ යායක්නය කරන්න යාක්න්‍යාවේ බලයත් දකි නැති කෙන මේ ලෝකෙතින් හැම් ලටම බයයි. කොරනාවටත් බයයි තස්තවාදයට තන්තවා දෙරත් බය. බයවෙන්නේ නැහැ. භයවීම කතෝලිකියගේ කිතුනුවගේ ජීවිතය කොටසක්නෙේ මොකදේ බය නැත්තේ. තොලිකයක් තුනුව මහා ච්ඩියක්කින් දද ැ උත්තානව ව කිස්තුන් වහන්සේ තුළ ශුදාත්ම බලය තුළ දෙවිඳුන් ඉදිරියේ යාඥාවේ බලය අදදකින කෙනා. දන්නවා දෙවියන් වහන්සේ තුළ මට සියල්ල කළ හැකි. එක ශුද්ධූ පවුල්තුමා පිඩිපොරුන්ට ය වන ලිපි හරන පරච්චිද දහතු වුණ වගන්තය කියන්නේ මා බලවත් කරනා සමවිධානන් තුළ මට සියල්ල කළ හැකි. අපි ගීතිකාවක් හැටියට බෝම ලස්සනට කියනවා. හරි ආසාාවෙන් කියන. දිව්‍ය පූජාවේදී යක්ඥයා මෙහිදී අපි කිය නො මා බලවත් කරන සමිධානන් තුළ මට සියල්ල කළ හැකි. එම සියල්ල කළ හැකි කියලා ගෙදර ඇවිල ප්‍රශ්නයක් අපපුගොමන් සමයින කඩාගෙන වැටම. දෙවියන් වහන්සේ තුළ සියල්ල කළ හැකි කිය. සම්හර ගෙවල්ල ස්ටිකරක ලස්සනට ගහලතියනො ස්වර හදොරේම දෙවියන් වහන්සේට සියල්ල හැකි. හර ඇතු ර න ගෙදර චිදරුවෙක් න දොරේ හලතිනවා බලාලගකිරි අදනොවේ හට කියලා. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි හැබැ මගේ ගෙදර පුංචිදරුවවා වේරගන්න බැෑ වේරගන්න පුොළන් අු ෑලට නැත්තන ෝක ලට තයි. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි කියලා. මගේ වාන ෙහිිට තුනන් මිරිස් කරල් තුනයි එල්ලන යනවන ත ප්‍රශ් න දවන්සේ සියල්ල හකි ැයි ද ර කරන්නඩට. වන්ස සියල් ක හැකි කියල ඔබේමගේ ජීවිතය හොඳ වෙලාව නරක වෙලාව සුබ වෙලා අ සුබ වෙලාව කියලා. විවාාජී න්න දරුව වැඩියට පත්තුල ැ පස්ස වෙන්නට පුළුවන්ගේ කදදි වන්නට පුළුවන්. උළුව ස්තති අදධදි වන්නට පුළුවන් වෙලාවල් බල්නෝනම් කලාවල් බල් ොනම්. අන්‍ය තන ප්‍රශ්නය දෙවියන්වාන්සේවා දුරන්න තිෙනෙ කහෙම කරනෙ ප්‍රශ්නයක් නෑ මං පෙරකිවවේ. තමන්ගේ තාත්තලගට දුවෙක් පුතෙක්යන එකයි. ඒත් අත්තලකටම අල් ලපු ෙරදුව පුතාායන එකයි වෙනස්ස. එක වෙනස තින්. දෙවියන් වහන්සේ තමන්ගේ පියාණන් හැටියට සලකන් නැති. ක්‍රිස්වන්වහන්සේ ජීවමාන ක්‍රිස්සන් වහන්සේ මයි ලෝඩැන් මයි සේවිය, මගේ ගැලබුම් කරවාණන්සා මගේ ස්වාමයාණන්කට පිදිිගන්න නැති අය. තමන්ගේ ජීවිතේ තමන්ගේ ගෙදර තමන්ගේ විවාහය එහෙම නැත්තන් තමන්ගේ හොඳ ලස්සන දවසක්. ඉරට හඳට එම නැත්තං ගහකට කොලකට භාරදීම ප්‍රශ්නයක් නෙමින්. නමුත් ඉරහඳ මැවූ දෙවිඳන්නා දහන ඔබ මම. ඉරහද තාරකා ආහස පොළව මැවූ. දෙවිඳන්න දහන මම ඒ ඉරාධ හිදිරයේ මගේ ජීවිතය ඔබේ ජීවිතය උකස් කරනුවන. සුබලාවා සුභවෙලා ඉදිරී මගේ ජීවිතය හෑලු කරනුවනන්. එතන ප්‍රශ්නය. ඒ ඇදහිල්ල නෑ යක්ඥාවේ බලය දන්නේ න. එහෙම නි පාද මනුව කරන්න දාද බාසුන්නෑ කිව්ව වාද. එහම නැත්තං වාලෙ හදන මනුස්සිය කිව්ව ාද මෙහමකිව් පාද තොර මන් අහනුවට ම කවරු කියන ද අහන්. කිස්සුන් වහන්සේ ප්‍රකාශ කරන දේව වටනයද. අදහන්නාට සියල්ල ක හැගේ කියලා කිස්වුන් වහන්සේ ප්‍රකාශරදදි. මම අහන්නන්නේ ෙදර බසුන් හැ කියන දේ. ලොකුබාස් පොඩි බාස් වහල බාස් පයි්ප බාස් කියන එකද. එහම නැත්තං, විවාහවෙන්නට ය අනිත්පාර්ශවය කිවවා මේ පර්ශ්වය කිවවා අපේ ඇඳදම්ම කිව නැත අපේ මහම්මකිවා අපේ ගෙර යාලුව ගව එමනැත්න හොඳනෑ යගේ හැෙන්නන ඔ මට හොඳක් වෙන්න විවාජීවිතයේ කඩාකප්පල් වෙයි. ඔබමම කතෝලි කනට හල බලන්න ටෝනි. අපි කාටද සවන්ඩෙන්. අපි දේවච්චනේ මතද ජීවිතය පදනම් කරගන්න ඒ නැත්තම් මේ ලෝකීන එකක්නගේ වචන මතද. භිත්‍යාව තුල ජීවත් වෙන අය. සත්‍යය ගෙන ආලෝකයට එන්නේ නැ කවදාවත්. හැබැයි ස්වාමීන් වහන්සේගේ සත්‍ය තුළ තිීනා අය ජීවත්වෙන අපි මිත්‍යාව තුළ හිරවෙන්නට ඕනිත් නෑ. නමුත් දෙවියන් වහන්සේ ම පෙරකී පරදි දෙවියන් වහන්සේ කිස්තුන් වහන්සේව නාදුනන කිස්සුන් වහන්සේ උත්තාන වූ ක්‍රිස්සුන් වහන්සේ තමන්ගේ ගැලවුම්කරවාණන්සා ස්වාමියණට පිළිගන්නා නොගන්න ආය. එවිනි ග්‍රහන්ථ තාරකා සුභ වෙලා සුභ වෙලාව තුළ ගම කිරීම. ට වරද කෙට දකින්න බැහැ. නමුත් තාත්තව දන්න වත් තිදිගට කිවොත්තේම මැවුම්කාර දෙවිදුව දන්න අපි මැවිල්ලට වන්දනා කරන්න බැහැන්. වබිලිවිද්‍රග Notද අපි මැවි නෙමේ අදහන්නේ මැවුම් කරවාන මේ වෙන සපි තේරුම් ගන්නට ත මේ මැවුම්කරවානන්ව අදහන ඔබ මම මැවිල්ලකට ඉරවේවා හඳවේවා ගහ කොල වේවා සතෙක්වවා සවපායකවවා දෙහිගෙඩියක්කවා මිස් කරලක්වා පොල්ගඩියක් වේවා. මගේ ජීවිතය ඔබේ ජීවිතය බාර දෙෙනවනක් එතන ඇදැහිල්ලේ ප්‍රශ්නය. එතන යාඥාවේ බලය අධදකපු නැතිකමේ ප්‍රශ්නයක් වවා. තොර ඔබ මම දෙෙන ආදර්ශය මොකක්ද තරුණ පරම්පරාවට දරුවන්ට පුංචි දරුවන්ට කතෝලික උපතින් කතෝලික එහෙම නැත්ම් පවුල් පොතතියවා. ෙල්ලි කුසඇත්ේනවා ලංඟ කොන්තෙතිවා සුද්ධෝපැයත් කරනවා මඩු පල්ලිත්්‍යයන අදනා ගමනුත්්‍යයනවා සුද්ෝදේශරත්යනවා වෙලාක් කන්නත්‍යයන ඔක්කමත් කරනවා අහත්තන එහත්තන නූුත් බලව ෙහිත් බඳනවා මිස්රුත්තක දීවත්වා. පොළුත් ගනන්මර. මොකදද මේ ජීවිතය. මෙකමැන දෙබි ජීවිතය කියලා. නිසම මේ දෙබිරි ීවිතයෙන් හට යන්නනම් ස්වාමින් වහන්සේනවා අදහන්නාට සියල්ල කර හ. එනිසා ස්වාමින් වහන්සේ විශ්වාසේ මදකම ගැන වහන්සේ. තන් වහන්සේගේ අස තුට ප්‍රකාශ කළ. තමන්ගේම ග්‍රාමයේ වැසියන්ගේ තමන්ගේ ශ්‍රාවකයන්ගේ අල්ප විශ්වාසය ගැන උන්වහන්සේ දුකට පත් වූසේක මතයතුමාගේ සුවිශේෂි අටවන පරිච්චේද දවන වගන්තිය එවගේ පාලස්වන පරිච්චේදී විසි අටවන වගන්තිය අපි දකි නෝ තමන්ගේම ගෝලයන්ට සමහරවිට මේ ඇදෙල්ල තිබුණි නෑ. තමන්ගේ ගමයඇට ගමට ගියම් පසේ ගමය විශවාසරය නැමේ වඩුවගේ පුතා නේද කියලා ප්‍රතික්ෂපකර තුර උන්වහන්සේ. දුකට පත් වනා දෙවචනයගෙන උන්වහන්සේ කනගාරට පත් වුණ කනස්සල්ලට පත් වුණ උන්හන්සේ කිව්වා බගේ විශ්වාසය මදකම ගැනමට කණගාටුයි. න්වහන්සට කිසිම ප්‍රතිහාරය ගමේ කරන්නත් බැරි වුණනා. එකන දේවච්චනය සඳහන් ඔබමගේ ජීවිතය තුල ප්‍රතිහාරය අදකින්නට ඕනිනා අදහන්නට අවශ්‍යයි. යාාඥඥ්‍යාවේ බලය අද්දකින්නට අවශ්‍යයි. යාාඥ්‍යාවේ බලය අදකින්න නැත්තම්. ඒ ගැඹුරු ඇදෙල් ඔබ තුළ නැත්තං. අපේ කතෝිකම මේ ලොකු ප්‍ර්යක් තිය ඔ අපේ කිතුුණු ජවිතයේ සාක්ෂි දරීමේ ලොකු ප්‍රශ්නයක් තිය.නිස අපි යාාඥාකරු. ස්වාමිනී ගැමුරු ඇදහිල්ල මට දෙුණ. යාාඥාවේ බලය අත් විඳින්නට අත් දකින්නට මට ඔබට වරම් දෙන්න කියලා. අපි නිරන්තරෙන් ්‍යාඥාකරම්. ඔබ සියලු දෙනාටම ජිසු පීතයි.